පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් සද්දේ වහන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් 2022 වසරේ විදෙස් ප්‍රේෂණ වල කැපී පෙනෙන අඩුවීමක් පෙන්눔 කර තිබූ අතර 2023 වසරේ මුල් මාස 5 තුලදී මෙරට විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. මේ වසරේ ගෙවුණු මුල් මාස 5 තුල එලෙස ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2346.9ක්. මෙලෙස නීත්‍යානුකූල මාර්ගෝස්සේ විදෙස් මුදල් එවන ශ්‍රමිකයන් හට විශේෂ දිරිදීම් ලෙස විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ තියත් කර තිබෙනවා. මේ විදියට නීත්‍යානුකූල මාර්ගයෙන් එවපු ශ්‍රමිකයන්ට මේ වෙනකොට විද්‍යුත් වාහන බලපත්‍ර 116ක් ලබා දීලා තියෙනවා. ඒ විද්‍යුත් වාහන බලපත්‍ර වැඩපිළිවෙල හරහා ලංකාවට ආපු ඩොලර් මිලියන ප්‍රමාණය ඩොලර් මිලියන 13.6ක් ඒ අය වාහන ගෙන්වීම සඳහා LC විවෘත කරද්දී ඒ සඳහා වියදම් වෙලා තියෙන මුදල ඩොලර් මිලියන 5.4යි. ඒ කියන්නේ 70%ක ඩොලර් මිලියන ප්‍රමාණයක් අපිට රට ඇතුළේ ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ විද්‍යුත් වාහන ව්‍යාපෘතිය හරහා. ඒක තමන්ගේ ස්කිල් එක විතරක් මයිග්‍රේට් කරන තමන් මේ ලංකාවේ ඉඳගෙන වැඩ කරන අයටත් මේ ප්‍රතිලාභය ලබා දීමට අපි කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ටත් අපි බලාපොරොත්තු වෙනවා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයත් සමග එකතු වෙලා ඒ අයටත් සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන්න අධ්‍යාපනය ලබා දී විශේෂ කෝටාවක් ලබා දෙන තැනටත් යන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.